ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම Lifebuoy Double Sachet දැන් රුපියල් 10ක් පමණයි. ඉදිරි පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා දෙකක් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන මාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සතියේදී. පැරණි ක්‍රමයට මැතිවරණයේ පැවැත්වීම හෝ නව පනත සංශෝධනය කර මිශ්‍ර ක්‍රම යටතේ මැතිවරණයේ පැවැත්වීම එම යෝජනාවන් වනවා. ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට කැබිනට් මණ්ඩලයේදී ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම පසුබිම තුල අද මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ ඉල්ලා සිටියේ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසයි. විමල් වීරවංශ ගරු ඇමතිතුමා, ඒ වගේම ගරු උදය ගම්මන්පිල ගරු ඇමතිතුමා, ඒ වගේම දිනේෂ් ගුණවර්ධන ගරු ඇමතිතුමා, ඒ වගේම ගරු ආසුදේව නානායක්කාර ඇමතිතුමා ඇතුළු මේ සහෝදර දේශපාලන පක්ෂ සියලුම නායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. ඊයවර කැබිනට් පත්‍රිකාව පිළිබඳව යම් යම් මත ප්‍රකාශ කරලා ඒක පැත්තකට යන්න කටයුතු සලසුවා වගේ කරන්නේ නැතුව මේ මැතිවරණයේ පැවැත්වීම සඳහා ඇදහියත් වෙන්න කියලා අපි එතුමල්ලගෙන් ඉල්ලා සිටිනවා. සරත් වීරසේකර ගරු අමාත්‍යතුමා පෞගේ කාලෙත් තුමාගේ පෞද්ගලික මත ප්‍රකාශ කරමින් යම් යම් අදහස් ඉදිරිපත් කළා. ඒවත් රට තුළ යම් ආන්දෝලනාත්මක කතාබහට පත් වෙන්නට ඒ වෙලාවේදී පත් වුණා. මේ ජිනීවා කිව්ව පළියට නෙමෙයි පළාත් සභාව තියන්නේ. පළාත් සභාව තියන්නේ ඕටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශය තියෙනවා. මහින්ද චින්තනයේ තියෙනවා. අපි බලය බෙදලා මහජන සේවා ආයතන ශක්තිමත් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා. පළාත් සභා මැතිවරණේ නොතිබ්බොතින් කුරු නැගෙනහිර ප්‍රදේශවලින් නැවත ඒ ජනතාව අතර මතු කරනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුලින් අපට ලබා දීපු බලයවත් ලබා දෙන්නේ නැති පාලකයෝ අපි මොනවද මේ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ? එහෙනම් අපි වෙනම රාජ්‍යයක් කරා යන වැඩපිළිවෙල බුරුල් කරන්නේ නැහැ කියන මතය ඒගොල්ලෝ ජනතාව අතර උස්සලා මහා විරෝධතා ව්‍යාපාරයක් අද නිහඬ වෙලා ඉන්න දෙමළ ජාතික සන්ධානයේ එල්ටීටී සම්බන්ධ කොටස් සහ විවිධ පාර්ශ්වයන් එතෙන්ට ගමන් කිරීම බලපන්න පුළුවන් කමක් නැහැ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවත් අදහස් පළ වුණා. ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ඉතා හොඳ මැතිවරණ ක්‍රමයක් එක්ක මැතිවරණය එනවා. එතකොට මහජන නියෝජිතයෝ ටිකපත් වෙනකොට තවත් ලොකු වැඩ කොටසක් අපිට කරන්න හැකියාව ලැබෙනවා. අපට ඒ ඡන්දේ දිනන්න වේලාසන වැඩි. තාම මේගොල්ලෝගේ කැරෝල් ගහිලා පටන් ගත්තා විතරයිනේ. ඒක නැත්නම් එකපාරට ඡන්දයක් ආණ්ඩුවක් වෙනස් කරන්න අමාරුයි. නමුත් අපි හිතනවා අපට ජනාධිපතිවරණය වැටෙන ඡන්ද ටික වැටුනොත් පළාත් සභා ඡන්දය අපට කරට කර ඉන්න පුළුවන්. අපිට 아무තේ මැතිවරණ වලට සූදානම් වෙන්න ඕනේ නැහැ. බංකොලොත් වෙච්ච දේශපාලනේ නොකරපු අයට බලය පිටිපස්සෙම යන අයට විතරයි 아무තෙන් මේ මැතිවරණයකට සූදානම් වෙන්න ඕනි. අපි යථාර්ථය පිළිගන්නට ඕනි. 3-2ක බලයක් ඇතුව ඉතින් මෙවැනි ආණ්ඩුවක් සිටිය යුතු ජන ප්‍රසාදයේද අද ඉන්නේ. අපිට යම් කිසි අර්බුදයක් තියෙනවා. ජනතාව අතර යම් යම් ගැටලු තිබෙනවා. අප්‍රසාදයන් තිබෙනවා. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි ඉස්සරහට යනකොට අපි තවතත් පල්ලයට යන එක තමයි වෙන්නේ. එහෙමනම් මේ ආණ්ඩුව කොහොමද ඊළඟ මැතිවරණ වල දිනන්නේ කියන කාරණේ කල්පනා කරන්න ඕනේ. අපි අතර සමගිය තිබුණ නැත්නම් ඊළඟ මැතිවරණේ ලේසි වෙන්නේ නැහැ. අපි අමතක කරොත් අපි බලයට ආවේ කොහොමද කියලා අපිට ඊළඟ මැතිවරණේ දිනන්න බෑ. අද හරිම කනගාටුයි මට බලන් ඉන්නකොට අපේ කඳ උර ඇතුලේ අපේ අයට මේක අමතක වෙලා තියෙන හැටි. ව්‍යාත්මකට වැඩිම වයින්නේ අපේ අය. ටයි එකක් දාගත්ත ඕනේ මිනිහෙක් ව්‍යාත්මක කියනවා. ව්‍යාත්මක එහෙම කට්ටිය නෑ. මේ රටේ සියලු දේවල්ට ව්‍යාත්මකට ඇඟිලි දික් කරන මානසිකත්වයෙන් අපි එළියට එන්න ඕනේ. ව්‍යාත්මක වල ගහනකොට අපි ගහන්නේ උගත් මධ්‍යම පාන්තික පරපුරට. පාවෙන ඡන්ද වලට. අපි ඒව අයින් කරගෙන ද ඊළඟ මැතිවරණයට යන්න හදන කියන කාරණේ අපි හැම කෙනාටම මතක් කරලා දෙනවා. මොකද අපි ප්‍රතිවාදී යවන්නේ වෙන කවුරුත් නෙමේ දේශද්‍රෝහි කඳවුර. දේශ ප්‍රේමී කඳවුර කෑලි කෑලිවලට කැඩුනොත් අපිට ඒක කරන්න බෑ. මොහුනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.